නවසිල්ලත කණ්ඩායම ටෙස් තරඟ ඉතිහාසය තුළ මෙවැනිකම් අරගෙන තියෙන්නේ දිත්ව ශතක 10ක් විතරයි. මේ දිත්ව ශතක 10ේ වැඩිපුර ප්‍රමාණයක් අඩකට වැඩි ප්‍රමාණයක් වුණා තියෙන්නේ අපේ කණ්ඩායමට, ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව. ඒක හරි අපූර්ව වார்த்தාවක්. මේ වார்த்தාවට අලුතින්ම එකතු වෙච්ච ක්‍රීඩකයා තමයි ඩොම් ලේතම් කියන්නේ. අපි ක්‍රිකට් ලංකා තුළින් මේ වීඩියෝවෙන් ඔබට කියන්න සූදානම් වෙන්නේ නවසිල්ලන්තේ මේ දිත්ව ශතක ගැන. 1967 දී ඉන්දියාවට එරෙහිව ලකුණු 239ක් ගන්න ග්‍රැහම් ඩොලින් තමයි නවසිල්ලන්තේ පළවෙනි දිත්ව ශතකලාභියා විදියට ටෙස්ට් ඉතිහාසයේ සඳහන් වෙන්නේ. ඊට වසර ගණනාවකට පස්සේ, ඒ කියන්නේ 1996 අවුරුද්දේ බ්‍රයන් යන් කියන ක්‍රීඩකයා ලකුණු 267ක් ලබා ගන්නවා. ඒ තමයි නවසිල්ලන්ත ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දෙවන දිත්ව ශතකය. මේ දිත්ව ශතකයේ නොදැවි මේ ක්‍රීඩකයා ලබා ගන්නේ අපේ කණ්ඩායමට, ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව. නවසිල්ලන්තේ බිහි කරපු සුපිරි ආරම්භක ප්‍රතිකාරයක් කරන නෙදන් ඇස්ටල් තමයි මේ වார்த்தාවේ තුන්වෙනි තැනට ඉන්නේ. ඒ 2001 අවුරුද්දේ එංගලන්තයට එරෙහිව ලකුණු 222ක් ලබාගෙන. ඉන් අනතුරුව ලෝ වින්සන් 2004 අවුරුද්දේ ශ්‍රී ලංකා කණ්ඩායම නවසිල්ලන්තේ සංචාරය කරපු වෙලාවේ ලකුණු 224ක් ලබා ගන්න සමත් වුණා ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව. මේ තමයි නවසිල්ලන්ත ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඊළඟ දිත්ව ශතකය. ඒ වගේම 2017 අවුරුද්දේ කොදෙව් කණ්ඩායමට එරෙහිව තරගයක ලකුණු 217ක් ලබාගත්තු රොස් ටේලර්ගේ නමත් මේ දිත්ව ශතක වார்த்தාවේ ඇතුළත් වෙනවා. ඒ වගේම 2014 අවුරුද්දේ බ්‍රෙන්ඩන් මැකලන් ඉන්දියාවට එරෙහිව ලකුණු 224ක් කරගෙන මේ දිත්ව ශතක ලාභීන් අතරට තමන්ගේ නමත් ඇතුළත් කරගන්න සමත් වෙනවා. ඉන්දියාවට එරෙහි මේ තරගයේ දිත්ව ශතකේ නවතින්නේ නැති බ්‍රෙන්ඩන් මැකලන් නවසිල්ලන්ත ක්‍රීඩකෙක් ලබා ගන්න පළවෙනි ත්‍රිත්ව ශතකය ගන්නත් සුදුසුකම් ලබනවා. ඒ ඉන්දියාවට එරෙහිව ලකුණු 302ක් ලබාගෙන. ඒ වගේම නවසිල්ලන්තේ වර්තමාන ටෙස්ට් නායක කේන් විලියම්සන් 2014 අවුරුද්දේ ශ්‍රී ලංකා කණ්ඩායම නවසිල්ලන්ත සංචාරයකට ගිය අවස්ථාවක අපිට එරෙහිව ලකුණු 242ක් ලබාගෙන ශ්‍රී ලංකාවට එරෙහිව නවසිල්ලන්ත ක්‍රීඩකයෙකු ලබා ගන්නා හතරවන දිත්ව ශතකයත් වාර්තා කරගන්නවා. මේ කතාව ඔබට කියන්න අවශ්‍ය නිමිත්ත හදලා දෙන්නේ 2018 ශ්‍රී ලංකා නවසිල්ලන්ත සංචාරයේදී ටොම් ලේතම් කියන ක්‍රීඩකයා නොදෙවි අපේ පන්දු යවන්නන්ට එරෙහිව ලකුණු 264ක් ලබාගෙන. අපි ප්‍රාර්ථනා කරනවා මේ වීඩියෝ ඔබ බලන වෙලාවට තවත් දිත්ව ශතකයක් ශ්‍රී ලංකාවට එරෙහිව නවසිල්ලන්තයට ගන්න නොලැබේවා කියලා. ඒ වගේම මේ වීඩියෝවට පහලින් ඔබේ අදහස් අපිට කමෙන්ට් කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්නත්, ඒ වගේම අපේ චැනල් එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් සපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.